ශ්‍රීලංකා පොලිසිය විසින් ත්‍රස්තවාදී අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමර්ශන කටයුතු පවත්වනවා මෙන්ම අන්තර්ජාලය හරහා සිදු කරන ත්‍රස්තවාදී අන්තවාදී ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද නිරන්තරයෙන් අවධානය යොමු කරමින් සිටිනවා ඒ අතරතුර විශේෂයෙන්ම ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂයේ නිලධාරීන් මගින් අන්තර්ජාලයේ TikTok නැමැති ජාලය හරහා LTT ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරමින් ඒ වගේම මේ රටේ දහස් ගණනක් ජනතාව ක්‍රූර ලෙස ඝාතනය කළ ඒ වගේම කුරිරු යුද්ධයක් නිර්මාණය කළ ලක්ෂ ගණනක් ජනතාව අවතැන් භාවයට පත් කළ ප්‍රභාකරන්ගේ පින්තූරය උපයෝග කර ගනිමින් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වූ පුද්ගලයෙක් පිළිබඳ අවධානයෙන් සිටියා ඉන්පසු එම TikTok ගිනුම සොයාගෙන යාමේදී ඒ පුද්ගලයා පිළිබඳව තොරතුරු සොයාගැනීමට අවස්ථාවක් ලැබී තිබෙනවා ඒ අනුව ඊයේ දින වත්තල ප්‍රදේශයේදී 25වැනිදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා ඔහු මුලතිව් ප්‍රදේශයේ උපත ලැබූ දැනට හැටන් ප්‍රදේශයේ ස්ථිර පදිංචිව සිටින තැනැත්තෙක් මෙම අත්අඩංගුවටගත් සැකකරු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂය වෙත රැගෙන වී තිබෙනවා ඒ වගේම ඔහු සම්බන්ධයෙන් රැදවුම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරනු ලබනවා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා විශේෂයෙන්ම සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව මේ ආකාරයට අන්තර්ජාලය හරහා විවිධ ගෲප් නැත්තම් කණ්ඩායම් සකසාගෙන ත්‍රස්ත ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම යම් කෙනෙක් සිදු කරනවා නම් ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ වරදක් වෙනවා ඒ අය අත්අඩංගුවට ගැනීමටත් රඳවා තබා ගැනීමටත් හැකියාව තිබෙනවා ඒ විතරක් නෙමෙයි ඒ අයට එරෙහිව මහා අධිකරණයක අධිචෝදනාපත් ගොනු කිරීමේ හැකියාව තිබෙනවා ඒ නිසා නිරන්තරයෙන් අන්තර්ජාලයේ සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය අවධානයෙන් පසු වෙනවා අප අවුරුදු 30කට ආසන්න කාලයක් යුද්ධයකට මුහුණ දුන්නා ඒ වගේම පසුගිය 2019 අප්‍රේල් 21 වෙනි දින අන්තවාදී ක්‍රියාකාරකම්කට මුහුණ දුන්නා තවදුරටත් මෙවැනි ක්‍රියාකාරකම් සිදුවීම වළක්වා ගැනීම මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් හැම පුරවැසියෙක්ගේම වගකීමක් වෙනවා ඒ නිසා අන්තර්ජාලය හරහා මෙවැනි දේ යම් කණ්ඩායම් සිදු කරනවා නම් විමසිල්ලෙන් පසු වෙන්න ඒවා ෂෙයා කරන්නට එම තොරතුරු තව කෙනෙක් වෙත බෙදා හරින්නට කටයුතු කරන්නට එපා ඔබත් එවැනි අපරාධයක වරදකරුවෙක් වෙන්නට පුළුවන් නිරන්තරයෙන් මේ ගැන විමසිල්ලෙන් පසු වෙනවා අපි අන්තර්ජාල සංචාර දැනට ක්‍රියාත්මක කරමින් තිබෙනවා ඉන්ටර්නෙට් පැට්‍රෝල් එමන් නැත්නම් සයිබර් පැට්‍රෝල්ස් නැමැති නූතන ක්‍රමය භාවිතා කරනවා නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගේම ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂයේ නිලධාරීන් අන්තර්ජාලයේ සැරිසරමින් මෙවැනි තොරතුරු අකණ්ඩව සොයා බැලීමට කටයුතු කරනවා. breaking.lk